අලි එළවණ කාණ්ඩේට උඹලා වගේ තරුණ පහේ උන් ගේන්නේ කියලා මට කිව්වේ අපේ මඩුවන් වල අයියන්ටි. ආ. තව කාරණාවක් තියෙනවා උඹලට මතක් කරන්න. මේ කොළොන්න කෝරළේ ඉන්න අඩුකුලේ බවලතිව එක්ක හාදකම් ඇති කුරාණ එහෙම පස්සෙන් පහු මං වැරදි කාර්යය කියලා කියන්නේ එහෙම තියාගන්න එපා. මාණිකාවත ටෙලිනාට්‍ය ඔබට විවර වෙන්නට තියෙන තවත් නොබෝ දිනෙයි. ඒ නිසාවෙන් ඔබේ හදවතට කතා කරන්න ඒ ගැමි මනසත් එක්ක බොහෝ දේවල් කතා කරන්න මාණිකාවත ටෙලිනාට්‍යයට පුළුවන්කමක් ලැබෙවි කියන විශ්වාසයක් තියාගෙන තමයි අද අපි මේ කතා කරන්නේ. ඒ වගේම මේ කතාබහට අපි එකතු කරගත්ත තවත් චරිතයක්. ඔහු ගැන කතා කරනකොට මේ පුංචි තිරය තුළ ඔබට විවිධ චරිත තුළින් ඔහුව මුණ ගැහෙනවා. ඒ වගේම ඔහු රංගපාන ඔහු රංගන දායකත්වයේ සපයන බොහෝ චරිත ඔබ ආදරෙන් වැළඳ ගන්නවා. ඒ නිසාම තමයි ඔහුත් මේ නාට්‍ය තුළට ඇවිත් තියෙන්නේ සහ ඔබේ හිත අරගෙන යන්න හිත ගන්න චරිතයක් නිරූපණය කරන්න ඔහුට හැකියාව ලැබිලා තියෙන්නේ. මේ සනත් විමල වීර මහත්මයා අයිබෝන්. අයිබෝන් මාණිකාවත ටෙලිනාට්‍ය අපේ ටෙලිනාට්‍ය වංශ කතාව තුළ මහා විශාල වෙනසක් ඇති කරයි කියලා. මම පුංචි බණ්ඩාරගේ චරිතය නිරූපණය කරන්නේ මාණිකාවතේ. මාණිකාවත පොත කියවපු ඔබ හැමදෙනාම දන්නවා කතාව මොකද්ද කියලා. ඒත් මම මේ වෙලාවේදී පුංචි බණ්ඩාර කියන චරිතයේ චරිත ලක්ෂණවත් එහෙම කිසිම දෙයක් කියන්න උත්සාහ කරන්නේ. හේතුව ඒක බලන්න ඕනේ, නාට්‍ය බලන්න ඕනේ. හේතු වෙලාවට අවිල්ල පොල් කටුව පාන්න තෝ හිතුවද මේව තෙලිජ වගේ જાතියක් කියලා. අනේ අනේ මම පුංචි බණ්ඩාර හාඳුන්නේ අපේ මුළු හත්මුතු පරම්පරාවත් වටින්නේ නෑ ඌ ඒ කඳුලක් තරම්. මං ඔබට අදට රින්ග දෙන්න. හැබැයි ආයෙ ඉල්ලානෙන්ට බෑ. නිස්කාංශුවේ අලිගාලට වෙලා වැඩක් කරගෙන හිටු. මට උමනා වුණා මං ඔබ හොයාගෙන එන්න අලිගාලට. මට ඔබට කියලා තා වැඩක් කරා ගන්නත් තියේ. ගොඩක් මහන්සියලා කරපු නාට්‍යයක්. මට මතකයි මේ අපේ W ජයසිරි මහත්මයාට අපේ සුදත් රෝණ මහත්මයා ආරාධනා කරද්දි මචං මගේ ටෙලිනාට්‍යත් මේ ටෙලිනාට්‍යෙ උඹට කැරක්ටරයක් තියෙනවා. හැබැයි ටිකක් මහන්සි වෙන්න ඕන මචං. ඔව් සුදා ඔව් සුදා. එතකොට මේ ටිකක් මහන්සි වෙන්න ඕන කියලා කියන්නේ ගස් ගල් උඩට පොඩ්ඩක් නගින්න ඕන. ඕ කමන්න බං කරලා දාමු උඹ උඹ ඉතින් කවද්ද ඉතින් මහ පොලේ නාට්‍යයක් කරේ. සුදත් රෝණ කියලා කියන්නේ පුදුමාකාර මහන්සියක් අරගෙන නාට්‍ය නිර්මාණය කරන කෙනෙක්ගේ මහන්සිය මං හිතන්නේ ඒ මහන්සියම තමයි මේ ප්‍රේක්ෂක හුදී ජන මේ පහන් සංවේගයේ උදෙසා කඳුළු දහඩිය සුසුම් මේ වේදනාවන් හැම දෙයක්ම එකතු කරගෙන එතුමා ලස්සනට අනාකලතා ලස්සනට මේ සුන්දර පුෂ්පයක් විකසිත කරන්නට උත්සාහ කරනවා. මං හිතන්නේ මාණිකාවතත් ඒ වගේම සුන්දර ප්‍රයාසයක් බවට පත්වේවි. ඒ අයගේ දහඩිය සුසුම් කඳුළු ශ්‍රමය මේ වගුරුපු හැම දෙයක්ම ප්‍රේක්ෂක ඔබ හැම දෙනාටමයි. ඉතින් 18 වෙනිදා ඉඳලා ස්වාධීන රූපවාහිනී මාණිකාවත නරඹන්න කියලා තමත ආදරෙන් ඉල්ලා සිටිනවා. හොඳයි. ඔබේ හදවත තුරට එකතු කරගන්න ඔබේ හදවත තුල ඉඩක් වෙන් කරගන්න මේ ටෙලිනාට්‍යයටත් පුළුවන් හැකියාවක් ලැබෙවි කියන කාරණේ මතක් කරන්නට ඕනේ. බොහොම ස්තුතියි මේ කතාබහට එකතු වුණාට. රැඳිලා ඉන්න ආරාධනා කරන අපිත් එක්කම. අවිනිශ්චිත ජීවිත ගමනාන්තයක මිනිස්සුන්ගේ දත් විසයි. සත්තුන්ට වඩා. අහඹුවම කේදාන්තයක් වූ මොහොතක. ඒ විසල් ලහසයට බලාපොරොත්තුව අහිමි විය. 18 වෙනිදා සිට සතියන්තයේ රාත්‍රී 8:30ට මාණිකාවත